හමතුමා ද මේ දවස්සල රෝපයන ැලුවත් ගෝනනිදිල ඇහුවත් පතය බැලුවත් හැතම තියන යුක්තිය මෙහෙවම සම්බන්ධයක්. ති මේ විදිහ බැලූහම හිතෙනවා මේක නිකං මේ ලංකාව පහුගගේ කාල නික මද්‍රවේ පරාදීසිය අද කියලා. ඇත්තරම් මේක මාධ්‍ය සදර්ශනයක් නෙමේද. ඒක තමයි ඉමං ඔේ කලිනුත්කිවේ සහරය ඔයද කියනෝ කියලා. ඉතින් මාධ්‍ය සන්දර්ශනයක් නං, අපි මාධ්‍යයෙන් ඔය සදර්ශනය පෙන්නගැෙන ඉන්නව ඇරෙන්ඩ වෙන කිසි දෙයක් වෙන්නේ. අපි දැනට දිසැම්බර් දාහත්වනිද මේ මෙහෙවුම පටන්ගත්තය. දිිසම්බර් දාහත්වනි ඉඳලා අද වෙනකං. අපි මද්‍රව්‍ය විතර කත් අඩුවට ගත්ත මද්‍රව්‍යවල වටිනාකම බිලියන හතයි දසමාටයි. එක නේ මාස දෙකයි මාස දෙකට මේ අර්ගෙන තියෙන මද්‍රව්‍ය ප්‍රමාණය එතකොට අපි වාහන ගොඩනැගිලි ඒවා අපේ භාරයට අරන්තියනෝ මිලියන හත්සිය විසි පහක එතකොට අපි වැටලීම් කල්ලතිය නව පණස් අටදහස් පන්සිය හැට දෙකක් අද වෙනකොට පන අටදහස් දෙසය තිස් සතර අත් අඩඟුට අරන්තියනවා. ඒකෙන් රඳවාැ රඳවා තබා ගැනීමේ නියෝග මත ඉක්දස් අටසය හැත්ත එකක් අපි රඳවාගැන ඉන්නවා. බත්කම් විමර්ශන අරම්භ කල්ල තියනවා දෙ සැකකරුවන් දෙසය තිස් සතරකගේ. එතකොට පුළුරුත්තා පෙනේට උමු කල්ල තියනෝ දෙදස් එකසීයක් විතර මේ සැකකරුවන්න. එතකට මුලු ජාවාරම්කරුවන් හාර්දාස් හක්ෂය පහළවක් අපි ලේඛනගත කෙරුවා පටන්ගන්න නොකට මේ මෙහෙවුම. අපේ මෙහෙවුම මංකලින් කිව්ව වගේ තනිකර මෙහෙවුම කරන්නේ කුඩු විකුණන පුද්ගලයන් පස්සයන්ට කුඩු බොනාය පස්සයන්න්න නෙමේ. නමුත්, කුඩු විකුණන පුද්ගලයන්ි හමා ඒගොල්ලම් පස්සේ හම යනකොට පොඩි ප්‍රමාණයක් එ කුඩු එක්ක කවු හැරි අහුනොත් අපිට අරතාරීන් බෑ පිය ගොල්ලනු ත් ඩංගුට ගන්නවා. ඉතින් අපි ඒ හාරදාහත්සය පහළවෙෙන් දැනට අත්තඩංගුවට අරන්තිය නො තුන්දස් දෙසය විසි හතරක්. දුන්දස් දෙසිය තිස්හතලක්. ඉති මේ සියලු දේටක් පස්සේ කවුරහරි කියනෝ නම් මේක සමාධ්‍ය සන්දර්ශනයක් කියලා. ඒක ගැන හිතාගඩම ඔබ සියලු දෙනාටම ඉඩ දෙනවා ඕ එකක් හිතාගන්න කියලා. හොඳයි ඒවගේම තමයි මන්ත්‍රතුමා හිටපු පාර්මේතු මත්‍රණයක් වෙච්චේ වගේ සමග ජන බලවයගේජනය කරන. හිරුණිකා මහත්මිය ඔබතුමාට බරපතල චෝදනාවක් එල්ල කලා මේ ඔබතුමාගේ සාක්කුවේ තමයි කුඩ්ඩො ඉන්න කිය. ඔබතුම කුඩට සහෝග දෙනම කිරවගේ චෝදනාවක්ත්ම එල්ලකල ක්දම තාාව ඇතරම මංහිතන්නේ හිරුණිකා ප්‍රේමිචන්ද්‍ර මහත්මිය කාගෙහැරි නමකුත් කියලා තිබුණ. දෙමට ගොඩ මොකක් හරිියක මට දැම් අතගන එයාව මම දන්නවා කියල මගේ සාක්කී ඉන්න කියලා. ඒකට මම කිය සින්නේ මම නං ඔයක කුඩුගාරෙක්වත් දන්නේ නෑ. ඔය කියපු නම ඔය කවුරුත් මම දන්නේ නෑ. ඒ මොකෝ, අපේ තාත්තලා එහෙම අපේ පවුල්වලාය ඔය එවැනි දේවල්වලට සම්බන්ධ වෙලා නෑ. ඉති අපි පොඩිකාලින්දං අපි හැදිල තියෙන්නේ වෙන විදිහකට. ඒක හින්ද වෙන්ඩති ඒ පසුබිම හින්ද වෙන්ඩති මට ශක්තියදිය ලැබිල තියෙන්නේ මෙවැනි මෙහෙවුම් දියත් කරන්න. ඇැබැයි හිරුනිකා ප්‍රේම චන්ද්‍ර මහත්මිය. හිරුණනිකා ප්‍රේම චන්ද්‍ර මහක්මිය මංහිතන්නේ මේ රටේ සියලු දෙනාම දන්නවා එයානම් පොඩිකාල් ඉඳලම කුඩු විකුණන්නේ කවුද කුඩුකාරයෝ කවුද කියන එක යා නම් අඳුරනෝ. ඇති මට උච්චරක න්න තියන්නේ ඉක් ගැන උ ඒවගේ පහුගේෙ දවසක අර සිදවෙච්ච වැලිගම සිදුවීමට අදාළව වර්තාව පලවනා අ15 ස්ටේටමට් එක ඒ දීල තිබ්බයි ඒ කියපුව වැරදිී කියලා ත මොකද ඇමතුමා මේක තත්ත්වේ ැනීමේ ඒ කතාව ඇත්තදෙහම නැත්තන් ඊට වඩා වෙනස්තත්යක් මෙතන තියන්නේ කිසිම වැරැදදන්න ඒ කියල තිබුණේ මම මීට ඉස්සල ප්‍රෞෘත්තිසාකච්ඡාවකදී කියපු දෙයක් ගැන. මං කියල තිබුණ මං හිතන්නේ පහුගිය කාලේ එම හෝටලේ වැටලීම් පහළවක් කරලා තියනවා කියලා. ඒක හරියට හරි. මට වාසනාකට වගේ මට අමතක වුණා ඒ මේ විස්තරේගේ එන්ඩමං බෙදල දෙන්නම් කියලා හිතුවේ. පහලොස් වතාවක් එම ආයතනයේ ඇතුළේ ප්‍රමිසස්ල ඩිටෙක්ෂන්ස් පහළවක් කරලා තියනවා. පහළවක් කරලා තියනවා උසාවිදාාලතියනෝ දඩගහල තියනවා ඒ සියලු විස්තරා පිළ තියනවා. ඒ සියලු විස්තර ජේස්ට නියෝජ්‍ය පොලිස්පති දකුණු පලාත විසින් එවල තිබුණා. ඉතින් ඔය දේ තමයි මං කිව්වේ ඉතින් මං අදත් ඒ දේ තමයි කියන්නේ. ඒ දේ තමයි කියන්නේ. එමොකෝ සාමාන්‍ය මේ රටේ කොළඹ ඉන්න ජීවත්වෙන අයත් දන්නවා ඩෆ එක මොනවාද වෙන්න කියලා. මෙහෙ ගිහිල්ලා එටඒ කරන්න මොනවාද ඒ සියලු දේ දන්නවා ඉ මම කියන්නේ මං වැරදි දෙයක් කියලා තියෙනවා නන. මේ ඒ ගොල්න්ට පුළුවන් ඒක ුරුදෝ නට?